අපා සුබ දසනක් අද සැප්තැම්බර් මාස 29 වෙනිදා බදාදා දවස ලෝකයේ මේ පවතින කාලීන ගෝලීය වසංගතයත් එක්කම බොහෝ රටවල් වල තියෙන ආර්ථික අපාතයක් ආර්ථිකයේ කඩාවැටීමක් ඒත් එක්කම ලෝකයේ ආහාර හිගයත් ඊටාම ශීඝ්‍රයෙන් ඉහළ කොස් තිබෙනවා විශාල ප්‍රමාණයක් සාගින්නෙන් පෙළෙනවා ලෝකයේ මේ වෙනකොට අද විශේෂ දවසක් වන්නේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අද දවස සැප්තැම්බර් මාසයේ 29 වෙනිදා ප්‍රකාශයට පත් කොට තිබෙන්නේ ආහාර නොමැතිවීම එහෙම නැත්නම් ආහාර පරිභෝජනයෙන් තොරව ඉවතලීම වැළැක්වීමේ දිනය ලෙස ඒ සඳහා විසඳුම් සෙවීම වෙනුවෙන් අද දවස වෙනකොට තිබෙනවා ඕන් ප්‍රකාශ කරනවා ලෝක ආහාර නිෂ්පාදනයෙන් 17%ක් අනිවාර්යෙන්ම පරිභෝජනයෙන් තොරව ඉවතලනවා කියලා. ඒ විතරක් නෙවෙයි මේ ඉවතලන ආහාර කසල ලෙස බැහැර කිරීමේදී වායු විමෝචනයේ සිදුවීමෙන් දේශගුණික විපර්යාසයට පරිසරයට ලොකු බලපෑමක් සිද්ධ වෙනවා. ඉතින් මේ පවතින කාලවකවානුව තුළ බොහෝ පිරිස් ආර්ථික අර්බුදයෙන් පෙළෙන නිසාවෙන් කොයිතරම් අරපිරිමැස්මෙන් යුතුව ආහාර පරිභෝජනය කරන්නට ඕනෙද ඉවතලීම කොයිතරම් වැළැක්විය යුතුද කියන කාරණයක් සිහිපත් කරන ගමන් අපි සූදානම් වෙනවා අද දවසේදී සිව්දෙස එහෙම නැත්නම් ලෝකෙන් වාර්තා වන නවතම ප්‍රවෘත්තීන් පිළිබඳව අවධානය යොමු කරන්නට අද දවසේදී මැදිරියට පැමිණ සිටින්නේ ප්‍රවීණ විදේශ විචාරක මාධ්‍යවේදී විජේ දිසානායක අයිපුවන් එහෙමනම් තෝරාගත් ප්‍රවෘත්තීන් මොනවද කියලා මුලින්ම පෙළ ගැස්ම බලලා අපි කතා කරමු अमेरिकाव वसर विस्सा पुरा अफगानिस्तान तुल तमंगे हमुदा येतेव्वा तेन इवत कोटगन तिबेनवा मे हमुदा क्रियान्वितयान तेन मे तत्व मत अफगानिस्तान तुल मोनमगे तत्व उत्कतवी एत्ते विशेषेन्म अपि दन्नवा अमेरिकाव मे वेनकोट अमेरिका सेनेट मंडलय तुल विमर्शनयक् पवत्वेनवा जो बाइडन जनाधिपतिवरया मे विदियट हमुदाव इवत कर गनीम මේ තීරණය සහ අවසන් කාල වකවානුවේ සිදු කරනු මෙහෙයන් පිළිබඳව ඒ ඇසුරෙන් සිදු වුණු ජීවිත හානි පිළිබඳව විමර්ශන පැවැත්වෙනවා මෙහිදී දැන් මේ වෙනකොට බයිඩන්ගේ තීරණයත් ඒ වගේම හමුදා ප්‍රධානීන්ගේ තීරණයත් අතර මත ගැටුමක් ඇති වී තිබෙන බව තමයි වාර්තා වන්නේ ඔව් සෙනෙට් මණ්ඩලයේ මේ සෙනෙට් ආම් සර්විසස් කමිෂන් කියන මේ සෙනෙට් මණ්ඩලයේ මේ අෆ්ගනිස්තාන සංග්‍රාමයේ පිළිබඳව මේ සංග්‍රාමයේ මේ पशु विपरम पीली बांधव सिद्धुकर मे विमर्शन यदि हेलीवेला करुण अणु सुने पलवीन कारण तम अमेरिका एक्सजनपदे मे हमुदावे प्रधान मे ज्येष्ठ नायक अफगानिस्तान हमुदा इवत्कर गनीमट जो बैडन गीरणे समग एक नवि अति भवक्तमय वार्तावाण मुकद मे अभी मे दखिने मे अमेरिका एक्सजनपदे हमुदा प्रधानी मे सेनेट सन्नद्ध सेवा कमिटू हमे अदास पलक नाकार थिंग पेंटगने के अमेरिका एक्स जनपद आरक्षक डिपार्टमेंट अगारवाद दिन अफगानिस्तान हमुदा मे इवत्कर अदाल प्रवृति साक्षि विभागे दू अदास्ु मे प्रधानमंत्री निर्धारण देदनिक एक्का अमेरिका एक्स जनपद एकाबद्ध मांडलिक प्रधानी जनरल मार्क मिले ओह प्रकाश करवमतर मीन अमेरिका एक्सजनपदे मे अमेरिका एक्सजनपदे सहायत अफगानिस्तान राजे बेदवटीम वलाक्वागनी मट नम अवम वशन दिधास्पंस्यक अमेरिका एक्सजनपद हमुदा बट पीलिस अफगानिस्तान तुल थव दुरट त्रदवा तेबियु भव प्रकाश कला मे अगोसु मासन दिट अमेरिका एक्सजनपदे अफगानिस्तान रंधु लवसीटी हमुदा बट एन सीलु देना इवत्कर गणुम अगोस्तु मासे पहलोस्तन दावन बीट अमेरिका एक्सजनपद हमुदा इवत्कर गनी मे मे क्रियावली अतुले तालेबान पालने तालेबान संविधाने अफगानिस्ताने काबुल अगनूर बले अत्पत्कर गत्ता इवागम जनरल फ्रैंक मैकन्सी उतम अमेरिका एक्सजनपदे मे मध्यम अनदिन एकके प्रधानिया यूएस सेंट्रल कमांड कियर हदुन्नन ओहु अरे जनरल मार्क मिले दु अदास्मग एकंगऊना प्रकाश कला मे ट्रंप पालने पवा तमन निर्देश कला खेला अफगानिस्तान तो बटयान हारदास पंसीक पमन पिरीसक तब दुरट रधवा तबी तो बवट योजना कला खेला तेन जो बाइडन जनवरी मासे तम अमेरिका एक्सजनपदे नायकत्ट पत्ता वीट अमेरिका एक्सजनपद तुलसीटी भटयान दिधास पंसीक पिरीसक थिंग अमेरिका एक्सजनपद अपेक्षा कला मे तालेबान संविधान दोहा
එකඟතාවයට අනුව තමන්ගේ හමුදා බටයන්ට ඇෆ්ගනිස්තානයේ මේ තලිබාන් පාලනය ප්‍රහාර එල්ල කරන එකක් නැහැ කියලා. මොකද දෝහා එකඟතාවය ඇති වුණේ 2020 වසරේ පෙබරවාරි මාසේ. හැබැයි දැන් පැහැදිලි වෙන කාරණයක් තමයි අපි දන්නවා මේ ජෝ බයිඩන් නිරන්තරවම තමන්ගේ මේ ඇෆ්ගනිස්තානයේ හමුදා ඉවත් කර ගැනීමට අදාළ තමන්ගේ තීරණය වෙනුවෙන් පෙනී සිටි අඛණ්ඩවම. මොකද ඔහු කිව්වේ මේ ඇමරිකා එක්සත් ජනපදයේ තවදුරටත් ඇෆ්ගනිස්තානය තුළ රැඳී සිටියා නම් තලිබාන් සංවිධානය ඇමරිකා එක්සත් ජනපද හමුදා බටයන් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරයි කියන කාරණේ තමයි ඔහු ප්‍රකාශ කළේ. හැබැයි මේ වන විට මේ ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන හමුදා නිලධාරීන් දෙදෙනෙකුම බයිඩන් පාලනය ගත්ත මේ තීරණයට එරෙහිව නැත්නම් තීරණයට පටහැනිව අදහස් පළ කරලා තිබෙනවා. ඉතින් මේ සාක්ෂි විභාගයේදී ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක ලේකම්වරයාත් අදහස් පළ කළා. හැබැයි ඔහු ඇත්තටම මේ බයිඩන් පාලනය ගත්ත තීරණය සම්බන්ධයෙන් ඔහු එක්තරා ප්‍රමාණයකට ඔහු මේක නිවැරදි තීරණයක් බව ප්‍රකාශ කළා. ලොයිඩ් ඔස්ටින් ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක ලේකම්වරයා ඔහු ජනාධිපති බයිඩන් පිළිබඳව අදහස් පළ කරමින් කියා සිටිය ඔහු මේ ඔහුගේ වචන වලින්ම කියනවා නම් ඔනෙස්ට් ඇන්ඩ් ෆෝත්‍රයිට් මෑන් කියලා. කෙසේ වෙතත් ඇමරිකා එක්සත් ජනපදයේ ඇෆ්ගනිස්තානය තුළ මේ ගත වුණු වසර 20ක කාල සීමාව තුළ ඇෆ්ගනිස්තානයේ පාලනය වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 145ක මුදලක් වැය කරලා තිබෙනවා. ඒ කියන්නේ අද මේ අද මුදලින් ගත්තොත් එහෙම ඔය මේ දෙවන ලෝක සංග්‍රාමයෙන් පස්සේ ඇමරිකා එක්සත් ජනපදයේ යුද්ධයෙන් විනාශයට පත් යුරෝපය පිළිසකර කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 137ක මුදලක් වැය කළා. ඉතින් මේ මුදලත් එක්ක සාපේක්ෂව ගත්තට පස්සේ ඇමරිකා එක්සත් ජනපදයේ අර මාර්ෂල් සැලසුම යටතේ යුරෝපයට වැය වූ මුදලට තරමක් සමාන ආකාරයේ මුදලක් මුදල් ප්‍රමාණයක් ගත වුණු වසර 20ක කාල සීමාව තුළ ඇෆ්ගනිස්තානයේ වෙනුවෙන් වියදම් කරලා තිබෙනවා. මොකද ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක වියදම සාමාන්‍යයෙන් ඩොලර් බිලියන 837ක්. ඒකෙන් 145ක පමණ මුදලක් මේ ගත වුණු කාලය තුළ දශක දෙකක කාලය තුළ ඇෆ්ගනිස්තානය වෙනුවෙන් වෙන් කරලා තිබෙනවා. නමුත් මේ වෙන විට අපි දන්නවා ඇමරිකා එක්සත් ජනපදයේ මේ ත්‍රස්තවාදයට එරෙහි සංග්‍රාමය දියත් කළ මේ දියත් කළ සංග්‍රාමයේ වසර 20කට පස්සේ ආපසු වතාවක්. මොකද අපි මේ බැලුවොත් එම වසර 20කට පෙර 2001 වසරේ ඔක්තෝබර් මාසේ ඇමරිකා එක්සත් ජනපදයේ ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කරලා තලිබාන් පාලනය බිඳවට්ටලා රටේ දහස් ගණනක ලක්ෂ ගණනක හමුදා බටයන් පිරිසක් යොදවලා මේ ත්‍රස්තවාදයට එරෙහිව දියත් කරපු මේ සංග්‍රාම ප්‍රයත්නයේ මේ වන විට මුළුමනින්ම අසාර්ථක භාවයට පත් වෙලා තිබෙනවා. ඒ අතර වැදගත්ම කාරණේ තමයි මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ ජනමත සමීක්ෂණ වලට අනුව ජෝ බයිඩන්ගේ ජන ප්‍රසාදය විශාල වශයෙන් පහත වැසලා තිබෙනවා. සංග්‍රාම භූමියෙන් ඇමරිකා එක්සත් ජනපද හමුදාවන් හිටි හැටි ඉවත් කර ගැනීම තුළ ඇති වූ ව්‍යාකූලත්වය මුල් කර ගනිමින්. ඒ වගේමයි බ්‍රිතාන්‍ය තුල බ්‍රෙක්සිට් ක්‍රියාවලියෙන් බ්‍රිතාන්‍ය ඉවත්වීමත් සමගම බ්‍රිතාන්‍ය ආර්ථිකයේ වෙනසක් සිදු වුණා. මේත් සමගම විශේෂයෙන්ම ට්‍රක් රථ රියදුරන් තමන්ගේ සේවයෙන් ඉවත්වීමත් එක්ක ආහාර බෙදාහැරීමේ ගැටලු ඇති වුණා. ඒ වගේම දැන් මේ වෙනකොට ඉන්ධන බෙදාහැරීම පිළිබඳව ගැටලුවකුත් මතුවී තිබෙනවා. මේ නිසාම ජනතාව උපකල්පනය කර තිබෙනවා ඉන්ධන හිගයක් ඇති වෙයි කියලා. මේ නිසා ඉන්ධන හල් තුළ දිගු පෝලිම් දක්නට ලැබුණ පසුගිය දින කීපෙම දැන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරනවා එහෙම ඒ තත්ත්වය යථා තත්ත්වයට පත්වෙමින් පවතින ඉන්ධන හිගයක් ඇති නොවන බව. නමුත් තවමත් අපිට වාර්තා වෙන්නේ දිගු පෝලිම් දක්නට ලැබෙන බව. ඔව් ඇත්තටම සුනේ, දැන් මේ COVID-19 වසංගත තත්ත්වය තුළ මේ ලෝකේ බොහෝ රටවල ආණ්ඩු මුහුණ පාපු ප්‍රධානම මේ අර්බුදයක් තමයි මේ අත්‍යවශ්‍ය සේවාවන් අත්‍යවශ්‍ය මේ ආහාර ද්‍රව්‍ය ජනතාවට ලබා දීම පිළිබඳ කාරණේ. අනෙක් අතට මේ ඉන්ධන සැපයීම හා සම්බන්ධවගතත් අපි දන්නවා මේ COVID-19 වසංගතයෙන් විශාල බලපෑමක් එල්ල වුණා මේ ගෝලීය සැපයුම් දාමීට සප්ලයි චේන්ස් වලට. ඉතින් මේකේ ප්‍රතිඵලයක් හැටියට ජනතාව අතර යම් යම් අවස්ථාවලදී යම් යම් වකවානුවල කිසියම් අවිනිශ්චිතභාවයක් හටගත්තා. ඉතින් එංගලන්තයටත් මේක ඒ ආකාරයටම බලපෑවා.
විශේෂයෙන්ම මේ එක්සත් රාජධානිය හා සම්බන්ධව ගත්තොත් එහෙම මේ ඉන්ධන ප්‍රමාණවත් ඉන්ධන සැපයුමක් රටට නොලැබෙයිද කියන කාරණය මුල් කරගෙන ජනතාව තුළ ඇති වුණු සැක සංකාවන් මුල් කරගෙන තමයි මේ ඉන්ධන පෙරුම්හල් ආශ්‍රිතව විශාල මේ කලබගෑනියක් ඇති වුණේ. හැබැයි අගමැති බොරිස් ජොන්සන් ප්‍රකාශ කරනවා රටේ දැන් ඉන්ධන සැපයුම ජතා තත්ත්වයට පත් වෙමින් තිබෙනවා කියලා. ඒ වගේම ඔහු මෝටර රථ පදවන පුද්ගලයන්ගෙන් ඉල්ලීමක් කරනවා අර සුපුරුදු ආකාරයට තමන්ගේ මෝටර රථවලට ඉන්ධන ලබා ගන්නට කියලා. විශේෂම ඔහු අවධාරණය කරනවා රටේ ඉන්ධන පිරුම් හල්වල තත්ත්වය දැන් ක්‍රමක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වන බවත් ඒ අතරම රටේ කටයුතු සාමාන්‍ය තත්ත්වයට සාමාන්‍ය අතට හැරෙයි කියලා නුදුරු දින කිහිපය තුළ මොකද අපි දැක්කා මේ දිගු පෝලිම් අනෙක් අතට ඇතැම් ඉන්ධන මධ්‍යස්ථාන වසා දැමීම නිසා ජන ජීවිතයට විශාල බලපෑමක් ඇති වුණා. ඒ අතර ආරක්ෂක ලේකම් බෙන් වොලස් හමුදා ටැංකර්ස් ඔය ඉන්ධන ප්‍රවාහන රථ බවුසර 150ක් යොදවාගෙන තිබෙනවා මේ 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 රියදුරන් 150ක් යොදවාගෙන තිබෙනවා රටේ ඉන්ධන සැපයීම යථා තත්ත්වයට පත් කිරීම සඳහා. ඒ අතර මේ ඔපෙක් සංවිධානය ඔපෙක් හෙවත් ඛනිජ තෙල් අපනයනය කරන රටවල සංවිධානය ප්‍රකාශ කරනවා මේ තෙල් සැපයීම තමන්ගේ ප්‍රමුඛතම කාරණේ කියලා. ඉතින් ඔපෙක් සංවිධානය ඇත්තටම ගොඩනැගුණේ ඉන්ධන සැපයීම සඳහා ඉන්ධන තමන්ගේ මේ 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 ඛනිජ තෙල් සැපයීම හා පිළිබඳව මේ තමන්ගේ ඓතිහාසිකම් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් තමයි කැප වුණේ. ඉතින් ඔපෙක් සංවිධානය අනාවැක පළ කරනවා ලබන වසර වෙන විට අර වසංගතය ආරම්භ වීමට පෙර පැවති තත්ත්වයට තෙල් සැපයීම යථා තත්ත්වයට පත්වේවි කියලා. ඒ අනුව වසර 2023 වෙන විට දෛනික බොරතෙල් අවශ්‍යතාව බැරල් මිලියන 1.7 දක්වා වැඩි වේවි කියලා අපේක්ෂා කරනවා. ඔස්ට්‍රියාවේ වියනා නගරයේ ඔපෙක් සංවිධානයේ මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමින් ඔපෙක් සංවිධානයේ මහලේකම් මොහොමඩ් බාකින්ඩෝ ඌ හැබැයි අනතුරු අඟවීමක් කළා. අර මේ උද්ගත වන ඉල්ලුමට සරලන ආකාරයේ සැපයුමක් ලබා දීමට නම් මේ ඉන්ධන ක්ෂේත්‍රයේ සඳහා වැඩි පුර මුදල් ආයෝජනය කළ යුතුයි කියලා. මොකද ඇත්තටම මේ ඉන්ධන කර්මාන්තය හා සම්බන්ධව තිබෙන මේ ප්‍රධානම ගැටලුවක් තමයි ඉල්ලුම අඩුවන විට තෙල් කර්මාන්තය සඳහා ආයෝජන අඩුවීමක් දක්නට ලැබෙනවා. ඉතින් එක් විට මේ ඇතිවන හදිසි ආපදා තත්ත්වයන් තුළ ඉන්ධන සැපයුම මේ අඩාල වීමත් එක්කම මේ ක්ෂේත්‍රය සඳහා පුදුවේ ගත්තොත් එහෙම මේ සිදු කරන ආයෝජන අඩුවීමක් දක්නට ලැබෙනවා. බොහෝ රටවල් මේ තෙල් කර්මාන්තය හා සම්බන්ධ තමන්ගේ අවධානය ක්‍රමක්‍රමයෙන් අඩු කිරීමේ තත්ත්වයක් තුළ හදිසි ආපසු වතාවක් ඉල්ලුම වැඩි වන විට නිසි ආකාරයට සැපයීම ලබා දීමේදී ගැටලු සහගත තත්ත්වයක් මතුවෙනවා. කෙසේ වෙතත් ඔපෙක් සංවිධානයේ ප්‍රධානිය ප්‍රකාශ කරන්නේ 2023 වෙන විට ඉන්ධන සැපයීම යථා තත්ත්වයට පත්වන විට අර ඉල්ලුමට සරිලන සැපයීමක් ලබා දීම සඳහා අවශ්‍ය අරමුදල් ලබා දීමට ඔපෙක් සංවිධානයට අයත් රටවල් සූදානමින් සිටිය යුතු බවයි. අපිට සිවුදස නිරන්තරයෙන් අහන්නට ලැබෙනවානේ මේ ලෝක නායකයින් නිරන්තරයෙන් න්‍යෂ්ටික අවි හරණය පිළිබඳව කතා කරනවා. න්‍යෂ්ටික අවි ගිවිසුම පිළිබඳව අවධානය යොමු කරනවා. නමුත් අපිට තවමත් ලෝකයේ දකින්නට ලැබෙනවා විවිධ න්‍යෂ්ටික ගිවිසුම් සහ යුද්ධ සම්බන්ධ සූදානම් පිළිබඳව බලය ලබා ගැනීම පිළිබඳව සූදානම් පිළිබඳව. දැන් අපි දැක්ක ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව එකතු වෙලා න්‍යෂ්ටික තාක්ෂණයෙන් සබ්මැරීන සම්බන්ධ ගිවිසුමකට එළඹෙනවා. දැන් ඒ වගේම තමයි ප්‍රංශය, ග්‍රීසිය එකතු වෙලා යුද නෞකා පිළිබඳ ගිවිසුමකට එළඹ තිබෙනවා. ඌ අපි දැක්කා මේ අර ඕකුස් යමින් හඳින්නෙන මේ ඔස්ට්‍රේලියාව එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපද එකට එකතු වෙලා ඇති කරගත්ත මේ ඔස්ට්‍රේලියාව මේ එකට එකතු වෙලා ඇති කරගත්ත මේ යුද සංධානය ඇතුලේ ප්‍රංශය සහ ඔස්ට්‍රේලියාව අතර කිසියම් ආකාරයක විරසකයක් ඇති වුණා. මොකද ඔස්ට්‍රේලියාව මේ ප්‍රංශයත් එක්ක එකඟතාවයකට එළඹිලා සිටියේ තමන්ගේ මේ යුද සබ්මැරීන හා සම්බන්ධව. මේ සම්මුතියෙන් ඔස්ට්‍රේලියාව බැහැල වෙලා ඇමරිකා එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍ය යන රටවල සහය ඇතිව මේ න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන අටක්
මිලදී ගැනීමට ගත්ත තීරණේ මුල් කරගෙන එක පැත්තකින් ප්‍රංශය සහ අනෙක් අතට ඔස්ට්‍රේලියාව මේ රටවල් දෙක අතර කිසියම් ආකාරයක මේ රාජතාන්ත්‍රික අර්බුදයක් උද්ගත වුණා. හැබැයි දැන් ප්‍රංශයට අවශ්‍යයි මේ තමන්ගේ යුද අවිසඳහා නව වෙළඳපළක්. ඒ තුල තමයි යුරෝපා රටක් වන ග්‍රීසිය සහ ප්‍රංශය අතර ආරක්ෂක එකඟතාවක් නැත්නම් ආරක්ෂක විසුමක් ඇතිවන්නේ. ග්‍රීසිය ප්‍රකාශ කරනවා මේ වන විට මේ ප්‍රංශයේ නිෂ්පාදිත යුද නෞකා 6ත් 8ත් අතර ප්‍රමාණයක් ලබා ගැනීම සඳහා තමන් සූදානම් බව විශේෂයෙන්ම මේ රටවල් දෙක අතර ආරක්ෂක මූලෝපායික ආරක්ෂක සහයුගීතාවක් ඇතිකර ගැනීම කෙරෙහි අවධානය යොමු වෙලා තිබෙනවා. ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්‍රොන් සමග මේ එලිසී මාලිගාවේදී ග්‍රීක අගමැතිවරයා කිරියාකොස් මට්සොටාකිස් දෙපළ අතර සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ අනුව මේ දෙපාර්ශ්වය ප්‍රකාශ කළ යුරෝපයේ මුහුණපාන නව ආරක්ෂක අභියෝග හමුවේ යුරෝපය සඳහා මේ අපි දන්නවා මේ ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක රැකවරණයේ යටතේ තමයි මේ යුරෝපයත් බොහෝ දුරට මේ ආරක්ෂක සහයෝගිතාව මත තමයි පැවතුනේ. නමුත් අපි දන්නවා බ්‍රිතාන්‍ය ඉවත් වුණාට පස්සේ මේ බ්‍රෙක්සිට් ක්‍රියාවලිය හරහා යුරෝපා සංගමෙන් යුරෝපයේට මේ තමන්ගේම ආරක්ෂක වැඩපිළිවෙළක අවශ්‍යතාවක් තිබෙනවා. ඉතින් ඒ අනුව තමයි ප්‍රංශයත් ග්‍රීසියත් අතර ආරක්ෂක එකඟතාවක් ඇති වෙලා තිබෙන්නේ. ඇමරිකා එක්සත් ජනපදයේ ඩොලර් බිලියන 5ක වටිනාකමින් යුත් මේ ආරක්ෂක වැඩපිළිවෙළ යටතේ ප්‍රංශය ඉදිරිපත් වෙලා තිබෙනවා ඇතන්ස් පාලනයට නවතම යුද නෞකා 6ත් 8ත් අතර ප්‍රමාණයක් ලබා දීමට. මේ අතර වාර්තා වෙනවා තුර්කි සහ රුසියානු ජනාධිපතිවරුන් අතර හමුවක් වසරකට පසු එර්ඩොගාන් සහ පූටින් අතර හමුවක් සිදු වුණා. හෙදි දෙරට අතර යුද සහ ආර්ථික ගැටලු අර්බුද සම්බන්ධයෙන් සාකච්ඡාවට බඳුන් වී තිබෙනවා. ඔව් තුර්කි නායකයා සහ මේ රෙසෙප් තයිප් එර්ඩොගාන් සහ රුසියානු ජනාධිපති වැදිමීර් පූටින් අතර ඇතුළු මේ හමුව මේ කලාපීය වශයෙන් ගත්තොත් මේ ඉතාම වැදගත් එකඟතාවක්. මොකද අපි දන්නවා තුර්කිය කියලා කියන්නේ නේටෝවේ සමාජිකයෝ. ඉතින් තුර්කිය මේ රුසියාවේ ආරක්ෂක අම්පන්න අවියම්පන්න කෙරෙහි මෑත කාලේ විශේෂ අවධානයක් යොමු කළ. එක පැත්තකින් ඔය S-400 කියන මිසයිල් ආරක්ෂණ වැඩපිළිවෙල, ඒ වගේම F-35 කියන මේ ප්‍රහාරක ගුවන් යාන, මේ F-35 හැතරම ඇමරිකාව නිෂ්පාදනය කරන්නේ. F-35 ප්‍රහාරක යාන ඇමරිකා එක්සත් ජනපදයෙන් ලබා ගැනීමට ඇතිවෙච්ච එකඟතාව පරදුවෘතියල තමයි මේ S-400 රුසියාවෙන් ලබා ගැනීමට තුර්කිය කටයුතු කළේ. ඉතින් ඒත් එක්කම නේටෝවේ සමාජිකයෝ කියන තුර්කිය සහ ඇමරිකා එක්සත් ජනපදය, ඇමරිකාවත් නේටෝවේ සමාජිකයෙක්, මේ රටවල් දෙක අතර කිසියම් අර්බුදයක් උද්ගත වෙලා තිබෙනවා. ඉතාම ඈතකදී මේ තුර්කි ජනාධිපති රෙසෙප් තයිප් එර්ඩොගාන් ප්‍රකාශ කළා S-400 නවතම මිසයිල පද්ධතියක් නුදුරේදී අලිත් වතාවක් තමන් රුසියාවෙන් මිලදී ගැනීමට සූදානම් වන බව. ඉතින් මේ පසුබිම තුළ මේ රටවල් දෙක අතර මේ රුසියාව සහ තුර්කිය අතර සම්බන්ධතා වර්ධනය වන අතර වොෂින්ටන් සහ අන්කාරා පාලනය අතර අර්බුදකාරී තත්ත්වයක් උද්ගත වෙලා තිබෙනවා. ඉතින් මේ දෙපාර්ශ්වය අතර අද දිනේ රුසියාවේ සොචි නගරයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. රුසියාවේ ඔය කළු මුහුද අද්දර පිහිටලා තිබෙන නගරයක් තමයි සොචි නගරය. මෙහිදී මේ ලෝකයේ මේ කලාපීය වශයෙන් ගත්තොත් එම් වැදගත් අර්බුද කිහිපයක් පිළිබඳව රුසියානු සහ තුර්කි නායකින් අතර සාකච්ඡාවක් අවධානය යොමු කරනවා. එකක් තමයි මේ සිරියාවේ උද්ගත වෙලා තිබෙන තත්ත්වය. ඒ වගේම අසර්බයිජානයේ සහ ආමේනියාව අතර පවතින අර්බුදය සහ මේ මධ්‍යම ආසියාවේ අෆ්ගනිස්තානය තුළ උද්ගත වෙලා තිබෙන තත්ත්වය. ඒ වගේම ලිබියාව හා සම්බන්ධව ගත්තත් මේ රටවල් දෙකම ලිබියාවේ මේ ප්‍රතිවිරුද්ධ පාර්ශව වලට උදව් උපකාර කරන රටවල් දෙකක්. ඉතින් දේශපාලන විශ්ලේෂකයන් ප්‍රකාශ කරනවා මේ රටවල් දෙක අතර මේ ගොඩනැගෙන ආරක්ෂක සම්බන්ධතාවන් එක පැත්තකින් තුර්කිය ක්‍රමක්‍රමයෙන් මේ වටේරින් බැහැරට ගිහිල්ලා යුරේෂියානු කලාපයේ සමග එක්වීමට දක්වන උනන්දුව මේ නව සම්බන්ධතාවන් මගින් ප්‍රදර්ශනය කරන බව.
අභ්‍යන්තර අර්බුද පිළිබඳව කතා කරද්දී යේමනිය කියන්නේ වසර ගණනාවක සිට විවිධ අර්බුදයන්ට මුහුණ දුන් රටක්. ඒ වගේම දේශපාලන අස්ථාවරත්වයක් මේ වෙනකොට වර්ධනය වෙමින් තිබෙන මේ ගැටුම්කාරී තත්ත්වය නිසා වෙන්මයි. දැන් මේ තත්ත්වය තවදුරටත් උද්ගත වී තිබෙනවා. ඒ නිසාම ඊයේ ඇති වුණු ගැටුම් වලින් පුද්ගලයන් 6ක් පමණ ජීවිතක්ෂයට පත් වී ඇති බවත් අපිට වාර්තා වෙනවා. ඔව් යේමනිය මේ අර්බුදය මේ ඇත්තටම ගත්තොත් එම අරාබි වසන්තයේ ප්‍රතිඵලයක් ඇටි තමයි මේ වර්තමානයේ මේ යේමනිය පවතින අර්බුදකාරී තත්ත්වය උද්ගත වෙන්නේ. මොකද 2011 වසරේ මේ යේමනිය අබ්දුල්ලා සාලිගේ පාලනේ බිඳවැටීමේ අනතුරුව බලයට පත් වුණු මන්සූර් අල් හාඩිගේ පාලනයට එරෙහිව රටේ මේ හවුති කැරලි කරුවන් දියත් කළ මේ කැරල්ල මේකේ ප්‍රතිඵලයක් හැටියට 2014 වසරේ අගභාගයේ වෙනකොට මේ යේමනිය සනා අගනුවර බලය හවුති කැරලි කරුවන් අත්පත් කරගන්න අනතුරුව තමයි සෞදිය ප්‍රමුඛ රටවල් 10ක් යේමනියට එරෙහිව මේ ගුවන් සංග්‍රාමයක් දියත් කරන්නේ. දැන් මේ සංග්‍රාමයේ මේ අපි බැලුවොත් එහෙම මේ දෙපාර්ශ්වයේම කලින් කල මේක දෝලණය වෙනවා මේ ජයග්‍රහණය හා පිළිබඳ කාරණේ. ඉතින් නවතම ගැටුම මේ වාර්තාවන්නේ යේමනියේ මාරිබ් කියන ප්‍රදේශයෙන්. මොකද හවුති කැරලි කරුවන් මාරිබ් නගරයේ ආශ්‍රිත ප්‍රදේශය අත්පත් කර ගැනීමට දරණ උත්සාහය තුල සෞදිය ප්‍රමුඛ සඳහන හමුදා හවුති කැරලි කරුවන් ඉලක්ක කරගෙන ගුවන් ප්‍රහාර එල්ල කළා. ඒ අනුව නවතම ගැටුම් වලින් මධ්‍යම යේමනයේ පුද්ගලයන් 60කට වැඩි පිරිසක් මරණයට පත් වූ බව වාර්තා වෙනවා. ජර්මනියේ නවතම දේශපාලන තත්ත්වය පිළිබඳවත් අපි අවධානය යොමු කරමු. මැතිවරණයේ අනතුරුව නව රජයක් පිහිටුවීමේ අවධානය යොමු වී තිබෙනවා. මේ සඳාන රජයක් බවට මෙය පත්වෙනවා. මේ රජය එකතු වී අනාගතයේදී දේශගුණික විපර්යාසයන්ට එරෙහිව යම් පියවරක් ගැනීමට ඒ වෙනුවෙන් කටයුතු කිරීමේ සූදානමක් පවතින බවත් දැනගන්නට ලැබෙනවා. ඌ ඊටාම මේ වැදගත් කාරණයක් වෙන්නේ මොකද මේ දේශපාලන දැන් අපි දන්නවා මේ රට රටවල ආණ්ඩු බලයට පත්වීමේදී මේ බොහෝ දුරට දේශපාලන කරුණු කාරණා තමයි මේ මුල් වෙන්නේ. හැබැයි ජර්මනිය ගත්තොත් මේ ජර්මනියේ මේ මැතිවරණයේ ගත්තොත් මැතිවරණයෙන් ඉදිරියේදී ගොඩනගෙන සඳහනේ මූලික ප්‍රමුඛතාවයක් බවට පත් වෙලා තිබෙන්නේ මේ දේශගුණික විපර්යාසය කියන කාරණේ. මේක ඇත්තට මවිතයට කාරණයක් නෙවෙයි. අපි බැලුවොත් එහෙම මේ ඉදිරියේදී මේ අපි වර්තමානයේ මුහුණ පා සිටින මේ පාරිසරික අර්බුදයේ දෙස අපි බොහොම සියුම් අවධානය යොමු කළොත් එහෙම ඔය මේ දේශපාලන කරුණු කාරණා ත්‍රස්තවාදය අන්තවාදය මේ වාගේ විවිධ කරුණු කාරණා වලට වඩා ඉදිරියේදී රටවල ජනතාවට තීන්දුව తీරන ගැනීමේදී පරිසරයේ කෙරෙහි සංවේදීතාවක් දක්වන ආණ්ඩු බලයට පත් කිරීමට ජනතාව ක්‍රියා කිරීමට ඉඩකඩ තිබෙනවා. මොකද පරිසරය අපිට දැන් මේ වන විට ඊටාම මේ බිහිසුණු පාඩම් උගන්වමින් සිටිනවා. එක පැත්තකින් අපි දන්නවා සාගරයේ ජල මට්ටම ඉහළ යාම උෂ්ණ තරංග අනෙක් අතට ජල ගැලුම් ඒ වගේම මේ ශාක හා සත්ත්ව විශේෂ අභාවයට යම් වද වෙනාම මේ කරුණු කාරණා ගත්තට පස්සේ පරිසරයේ පිළිබඳ සංවේදී නායකයන් පාලකයන් රට රටවල බලයට පත්වීම කියන කාරණය අත්‍යවශ්‍යයි. මොකද අපි බොහෝ දුරට අපි මේ යන ගමන දිහාවට බැලුවොත් එහෙම එක්සත් ජාතීන්ගේ ඔය මේ IPCC කියන इंटर गवर्नमेंटल पैनल ऑन क्लाइमेट चेंज में आयत ने प्रकाश करोत्थेम सेल्सियस अंशक देकाई दशम तुनकिन पवन मे सतवाशी अवसाने वन बीट गोली उष्णते हेलयामे अवधानम पवतिन भव मेके थ्रेशोल्ड केल के अन्नी सेल्सियस अंशक मे पूर्व कार्मिक अवधि प्रवृति मट्टमटवाड़ा सेल्सियस अंशक देकटवाड़ा उष्णते वेडी उनोत्थेम मेक मे मिहितले जीवे प्रवत्मट इताम अहितकर तत्याक මේ පසුබිම තුල තමයි ජර්මානු ජනතාව මැතිවරණයෙන් බලයට පත් කර මේ නව රජය බලයට පත් කරන රජය. මොකද ඇත්තටම ගත්තොත් එම මේ සෝෂල් ඩෙමොක්‍රට්ස් සහ ක්‍රිස්තියානි ඩෙමොක්‍රට්ස් මේ දෙපාර්ශ්වයෙන් කියනවා තමන්ට ජනවරමක් තිබෙනවා කියලා රජයක් පිහිටවන්නට. ඉතින් මේ පාර්ශ්ව දෙක නව රජයක් පිහිටීම සඳහා එකිනෙකා සමග සම්බන්ධ වීමේ සූදානමක් නැහැ. ඉතින් බොහෝ දුරට අර ග්‍රීන් පාටි කියලා හඳුන්වන හරිත පක්ෂය රජුන් තනන්නා බවට පත්වීමට බොහෝ දුරට ඉඩකඩ තිබෙනවා. ජර්මනියේ ෆෙඩරල් මැතිවරණයේ පැවැත්වෙන්නේ සැප්තැම්බර් මාසේ 26 වෙනිදා. බොහෝ දුරට විශ්වාස කරනවා මේ මැතිවරණයේදී ප්‍රධානම මේ මාතෘකාව බවට පත්ුනේ දේශගුණික විපර්යාසය කියලා. ඉතින් ජර්මනියේ දැනටමත්
දේශුකණික විපර්යාස සම්බන්ධව ප්‍රතිඥාවක් ලබා දීලා තිබෙනවා රටේ මේ 2045 වන විට මේ රට මේ කාබන් නියුට්‍රල් අර කාබන් කියන හරිතාගාර වායු විමෝචනය කරන ප්‍රමාණය පරිසරයට උකහා ගැනීමට හැකි ප්‍රමාණය හා මේ සමපාත කිරීමට ඉතින් මේ තුල ඉදිරියේදී ගොඩනැගෙන රජයට බොහෝ දුරට වගකීමක් තිබෙනවා දේශුනික විපර්යාසයේ පිටුදකීම සඳහා ඉතින් යුරෝප රටක් යුරෝපයේ විශාලතම ආර්ථිකය හැටියට සැලකෙන ජර්මනිය මේ සඳහා මේ නව පියවරක් ඉදිරියට තැබීම මම හිතන්නේ මේක මුළු මහත් ලෝකයටම ආදර්ශයක් බවට පත් වීම දේශගුණික විපර්යාසයන්ට ශනේන් පිළිතුරු හොයන්නට බෑ ඒකට දිගු කාලීන සැලැස්මක් අවශ්‍ය වෙනවා ඒත් එක්කම මේ පරිසරය කියන සාධකයෙන් ජනතාව පීඩාවට පත් වෙමින් පවතින වකවානුවේ ස්පාඤ්ඤයේ නවවන දිනටත් ගිනිකන්ද ලාපල්මා ගිනිකන්ද සක්‍රිය වීම පිළිබඳව වාර්තා වෙනවා ඔව් ලාපල්මා ගිනිකන්ද පිළිබඳ අපි පසුගිය මේ දින කිහිපේ පුරාවටම අවධානය යොමු කළා ඉතින් මේ වන විට මේ ගිනිකන්ද අපි දන්නවා පසුගිය දින කීපේ පුරාවට මේ ගිනිකන්ද වඩාත් සක්‍රීය භාවයට පත් වුණා. හැබැයි මේ වන විට එහි අර ගිනිකන්දේ මේ සක්‍රීයත්වයේ උපරිම මට්ටමට ළඟා වී දැන් ක්‍රමක්‍රමයෙන් මේ ලාවා ගැලුම අඩු වෙමින් පවතින බවක් තමයි වාර්තා වෙන්නේ. අපිට දකින්නට ලැබෙනවා යුද්ධයන් සඳහා කොයිතරම් රටවල් උනන්දුයෙන් සූදානම් වෙනවද කියලා ඒහා සමකාමීව අනාගතය ගැන හිතලා අනාගත ජනතාව පරම්පරාව ගැන හිතලා මේ දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීමට සැලසුම් සකස් කරනවා නම් එය බොහෝ සෙයින් වැදගත් වේවි අනාගතය උදෙසා. ඉතින් අද දවසේදී සිවුදසනේ මවටපත් කරනවා ප්‍රවීණ විදේශ විචාරක මාතිවිදී විජේ තිසානායක අද දවසේදී තොරතුරු ගෙනාව සුතියකට වීම සම්බන්ධයෙන් එහෙමනම් යහපත් වූ දවසක් ඔබට ප්‍රාර්ථනා කරමින් අපි සමුගැනීම සටහන් කරනවා. ආයිපාන්.